ඩොක්ට හොඳ හිතක ඉන්න ඒකන හරින්න ඒකන හරින්න එක බැ මහත මිනිියක් ඉන්න ඇමතිස්සම කියවන පොඩි කාල බලනකොට. ඉති ඒකම දැනුත් වෙනක් ඒ මෙට්‍රෝ එක හැදීම තුළින් කොළඹ නගරයට ඇතුල්වෙන වාහනවලින් අයකිරීමක් කරලා කොළඹ නගරයට වාහන ඇතුල්ලීම වලක් වන්න ති සීමා කරන්න සීමා කරන්න ති විරුද්ධවීම් හයිවේකටත් කරන්න ඊට පස්සේ පෝට් සිටිය හදනකොටත් වුණාන වරාය හදනකොටත් වුණාන පදිච්ච දවසින්දර අද වෙනකල් ඔයත් මමත් කාපු බහුතරයක් කෑම 90%ක් කෑම වස ලංකාවේ සෑම ව්‍යාපෘතියකම විරුද්ධවීම සහ හොරකම් කිරීම නැත්තම් මේ රට ගොඩ දියුණු කරන්න කේන්දරේ බැලුවාද අපලද ඒ රාෂ්ට්‍රකද ගෙදර වාස්තු දෝෂද සුබ වැඩවලට සුදුසු කාලය නොවේද එහෙත් ඔබ පැරදී නැත අවශ්‍ය වන්නේ හැරවුමක් පමණි කතරගම සහ කඩවර දෙවියන්ගේ ආශිර්වාදයෙන් දින නියම කර සියලුම හඳහන් දෝෂ සහ වාස්තු දෝෂ සඳහා නිවැරදි විසඳුම් ප්‍රවීණ ජෝතිර්වේදී වික්‍රම ආරච්චි වෙද මහතා හෝමාගම කතා කරන්න 0777 328 350 අයිබෝන් හෝමාගම වික්‍රමාරච්ච වෙද මහතා YouTube නාලිකාවෙන් අපි දිනපතා කතා කරන සාකච්ඡා මාලාවේ අද තවත් සුවිශේෂී මාතෘකාවක් කතා කරන්නටයි සූදානම් වෙන්නේ. අද දවසෙත් අපේ සම්පත්දායකයා අප ඉදිරියේ සිටිනවා ජ්‍යොතිෂ විද්‍යා කීර්ති වාස්තු විද්‍යා ප්‍රසාද අභිමානී දේශබන්දු හෝමාගම වික්‍රමාරච්ච වෙද මහත්මයා අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සදස් ඔබට වගේම වික්‍රමාරච්ච වෙද මහත්මයා YouTube නාලිකාව බලන හැමෝටම කතරම් දහම්දුරගෙත් කඩව දහම්දුරගෙත් පීට ආශිර්වාද ලැබ කියලා ප්‍රාර්ථනා කරනවා. පහුගිය සතියේ දිහා බැලුවට පස්සේ රටේ සංවර්ධනය පිළිබඳව කතා කරන ප්‍රධාන මාතෘකාවක් විදිහට කතා කළා උමාවිය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව. ඒකෙදී මේ ඉරාන ජනාධිපතිවරයා ඉබ්‍රාහිම් රයිසි ලංකාවට පැමිණීම සහ ඔහුගේ සහ ලංකාවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ උමාවිය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා ඉදිරියට ප්‍රවෘණා කියන එක බොහෝ දිනක් ගන්න කාරණාවක්. හැබැයි මේ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් සිද්ධ වෙනකොට අපි දැක්කා මේ ආරම්භයේ 2005 වගේ කාලෙදී මේ මුල්ගල් තැබීමෙන් පස්සේ දිගින් දිගටම විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා නැගුවා. ඒ චෝදනා නැගන්න විවිධ සාධාරණ යයි කියලා හැඟෙන හේතු අපි දුටුවා. මොකද පානීය ජල ප්‍රශ්න ඇති වෙලා තිබුණා, ගෙවල් කඩා වැටීම් සිද්ධ වෙලා තිබුණා, මේ වගේ පාරිසරික හානි ගණනාවකුත් සිද්ධ වෙලා තිබුණා. මේ වගේ ව්‍යාපෘතියක් එනකොට මේ වගේ විරෝධායනයක සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ කියවීම? වරායක් හැදුවා, ගලක් තිබ්බා. ඊළඟ කතාව පෝට් සිටිය කියන්නේ පෝට් සිටි පෝට් සිටියක් කරා සීගිරිය කැඩුවා. ඒක පුරවන්න ඉතින් මෙහෙමයි සුදේස්, රටක් දියුණු කරන්න නම් ඒ රටයට අලුත් ව්‍යාපෘති එන්න ඕනි. හැබැයි ඒක පරිසර හිතකාමී විදිහට කළමනාකරණය කරලා සිදු කළ යුතුයි. මහවැලියේදී කොච්චර විනාශයක් වෙලා ඇද්ද ඒක හදනකොට. ඉතින් ඔය උමාවය තුලින් අපි දකිනට වැඩිය ලොකු දෙයක් තියෙනවා. ඒක නිෂ්පාදනය කරනකොට ඒක හදනකොට ඇතිවෙච්ච වැරදි නෑ නෙමෙයි. වැරදි තියෙනවා. එතකොට ඒව හදාගන්න එක රජයත් කර්ම නිෂ්පාදනකයක් සිද්ධ කළ යුතු වෙනවා. ඔවට හැමදේටම උද්ඝෝෂණය නොකර සිටීම ජනතාවක් විදිහට කරන්නත් ඕනේ. මොකද ඒකෙන් ඇයි ඒක වෙන්නේ, ඒකෙන් ඇතිවෙන වාසි මොනවද, ඒ හැම දෙයක්ම බලන්න ඕනේ. අපි රටේ මොකක් හරි දෙයක් කරන්න හදනකොට අර ඩොක්ටර් හොඳ හිටේක ඉන්න ඒකන හරියන්න ඒකන හරින්න එක මහත මිනිහෙක් ඉන්න ඇමතිස්සම කියවන අප පොඩි කාලේ බලනකොට. ඉතින් ඒකම දැනුත් වෙනක් එකක් පක්ෂයක් මොකක් හරි හදන්න හදනකොට අනිත් පක්ෂය එක හරියන්න හරියන්න ගල කියවන. සරල දෙයක් මම කියන්න. ජපානෙත් එක්ක 2005 දැන් උමාවය නිෂ්පාදනය කරලා ජනතා අයිතියට ලබා දෙන්න තිබ 2015. නමුත් දෙන්න වෙන්නේ 2024 මේ උද්ඝෝෂණ නිසා. එතකොට ඒකෙන් ඇතිවෙච්ච වාසි හෝ අවාසි ඇති වුණේ රජයටද ජනතාවටද එක අපි ඒක ගැන හිතන්න ඕනේ.
අනිත් පැත්තෙන් ගත්තහම දැන් මම කියන්න හැදුවේ කතාව මොකක්ද ඒක මතක් වෙච්ච ගමන් මම කියන්න. ඉතින් ඇත්තටම සුරේස් දැන් පෝට් සිටි එක හැදුවා. එතකොට පෝට් සිටි එක හරි විදිහට කල්පනාකරණය කරොත් ඒකේ වාසියෙන් ජනතාවට හරි මම කියන්න හැදුවේ එක 2018 විතර අපි ගිවිසුම් ගත වෙනවා ජපානෙත් එක්ක මෙට්‍රෝ හදන්න. එතකොට ඒ මෙට්‍රෝ එක හැදුවා නම් තෙල් ප්‍රශ්නෙට ජනතාවට ලොකු උත්තරයක් හම්බ වෙනවා. දැන් හය තෙල් ප්‍රශ්නෙට කොහොමද ජනතාවට උත්තරයක් හම්බ වෙන්නේ මෙට්‍රෝ එකක් හැදුවා කියලා. එතකොට ඒකට හේතුව තමයි එකක් කොළඹ නගරයට ඒ මෙට්‍රෝ එක හැදීම තුළින් කොළඹ නගරයට ඇතුල් වෙන වාහනවලින් අයකිරීමක් කරලා කොළඹ නගරයට වාහන ඇතුල් වීම වළක්වන්න තිබ්බා. සීමා කරන්න තිබ්බා. එතකොට ඒක සීමා කිරීම තුළින් මෙට්‍රෝ එක ජනතාව පාවිච්චි කරලා කොළඹට වැඩි හරියක් මිනිස්සු එන්න පටන් ගන්නවා. එතකොට මෙට්‍රෝ එක හරහා ජනතාව කොළඹට ඇතුල් වෙනකොට බස්වල තියෙන තදබදේ අඩු කරගන්න සැපවත් විදිහට ඉක්තාමත්ම ඉක්මනින් කොළඹ නගරය ඇතුලේ ප්‍රවාහන පහසුකම් සරස ගන්න තිබ්බා. ඒ තුළින් කාර්යක්ෂමතාවය ඊට පස්සේ මුදල් ඉතිරි කර ගැනීම ගොඩක් දේවල් කරගන්න තිබ්බා. නමුත් ඒක හරිද වැරදිද ඒක මොකද්ද තියෙන වාසිය මුකුත් බලන්නේ නැතුව ඒකට විරුද්ධ වුණා. දැන් හයිවේ එක හදනකොට ඒකට විරුද්ධ වුණා. හයිවේ එක හැදුවේකෙන් අපේ රටට කොච්චර වාසියක් අද වෙනකොට පත් වෙලා තියෙනවද? දැන් සරල දෙයක් ගත්තොත් මත්තලට හයිවේ එක තියෙන කලින් මිනිස්සුෙකුට යන්න පැය පහමාරක් අඩුම යනවා. අඩුම. උපරිම පැය 8ක් සමහරක් වෙලාවට 8-9 යන වෙලාවලුත් තියෙනවා. අද වෙනකොට පැය දෙකක් දෙකමාරක් ඇතුළට මත්තලට යන්න පුළුවන්. කාලෙ කොච්චර ඉතුරු වෙලාද? ඒක ඇතුලේ වැරද්ද තියෙන්නේ. ඒක හරහා ඒ විරුද්ධ වීම සහ එකක් විරුද්ධ වීම දෙක හොරකම් කිරීම. ලංකාවේ සෑම ව්‍යාපෘතියකම විරුද්ධ වීම සහ හොරකම් කිරීම නැත්තම් මේ රට ගොඩ දියුණු කරන්න පුළුවන්. එහෙනම් තවත් සංවර්ධන ව්‍යාපෘති රටට ඒවි. ඒවලත් අපි රටේ ජනතාව විදිහට විරුද්ධ වෙනවාද කියලා අපි හිතලා බලන්නට ඕනේ. ඊට කලින් මේ ස්වර්ණ බුද්ධි නිෂ්පාදනය පිළිබඳව මට වික්‍රමාරච්චි වේද මහත්මයාගෙන් මේ පොඩක් අහලා දැනගන්න උවමනාව තියෙනවා. මානසික සෞඛ්‍ය යහපත් කර මතක ශක්තිය වර්ධනය කර දෙයි. හෝමාගම වික්‍රමාරච්චි වේද මහත්මයාගේ තවත් නිෂ්පාදනයක් විදිහටයි මේ හඳුන්වලා තියෙන්නේ. මේක මේ පුංචි දරුවන්ට අවුරුදු 12න් උඩයට තමයි සුරේස් මම මේක බොන්න නියම කරලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි අයට බොන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඒක වෛද්‍ය උපදෙස් මත ගන්න ඕනේ. අනිත් කාරණය තමයි ඒකේ මාත්‍රාවල් අපේ දෙමව්පියෝ හරියට දුන්නේ නැත්නම් ඒක නිසා තමයි මම 12න් උඩයට කියලා තියෙන්නේ. හිස් බඩ තේ හැන්දක් හැමදාම උදේට බොන්න තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට බුද්ධි වර්ධනය වීම සඳහා ස්නායු හොඳින් වැඩ කළා ලේ ගමනාගමනය හොඳින් සිද්ධ වෙලා බුද්ධිය වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ. ඒක පාඩම් කරන්න නැතුව විභාග පාස් වෙන්නේ නැහැ මේක බිව කියලා. නමුත් පාඩම් කරන ඒවා මතකෙ හිටින ශක්තිය මතක ශක්තිය වර්ධනය වීමක් මේ තුල වෙනවා. එතකොට ඔළුව හරි විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ තුලින් බුද්ධිමත් දරුවෙක් ඒ කියන්නේ දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් අහන්නද මේක වැඩිහිටි උදවිය පාවිච්චි කරගත්තොත් මොනවද ලංකාවේ ඔක්කොමල පාවිච්චි කරන්න ඕනේ මේක දැන් සුදුසුම කාලේ තමයි මේ හඳුන්වන්නේ සුදුසුම කාලේ චන්දෙට කලින් බීලා හිටියොත් හොඳයි මාසයක් විතර මේ වගේ එනක් මේ කොච්චර ටොන් මේ කොච්චර ප්‍රමාණයක් බොන්න විදින්නේ නේද අපේ නෑ මාසයේ සුරේස් මේක බොන්න ඕනේ නෑ මගේ මේ තියෙන ප්‍රශ්නට කිසි දෙයක් නැත්තම් ඇත්තටම මේ ඔබතුමා කියව මේ වෛද්‍ය ද්වාත්වකම ඇහුවොත් එහෙම මේක මේ ගැලුම් ගණන් බොන්නේ කියලා මම ඇහුවේ මේ තියෙන ප්‍රශ්න වල හැටියට එච්චර විවත් අපිට හොඳ වේද කියලා. බුද්ධිය වර්ධනය වුණාම ඒ මිනිහට මොළයක් කියලා එකක් තියෙනවනේ. එතකොට ඒ බුද්ධිය වර්ධනය වෙලා තියෙන එක බුද්ධිමත්ව ප්‍රශ්න වලට උත්තර හොයනවා. එතකොට බුද්ධිමත්ව ප්‍රශ්න වලට උත්තර හොයනවා කියලා කියන්නේ වහල්භාවයෙන් මිදිලා සාර්ථක ජීවිතයක් ගත කරන මේ මනුස්සයාට පුළුවන් වෙනවා. බුද්ධිමත් මිනිහට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ලේසි. හොඳයි මේ නැවතත් විදවත් අපි අර කතාවට આવොත් එහෙම දැන් මිනිස්සු මේවට විරුද්ධ වෙන්න විවිධ හේතු කියවන දැන් මේ ව්‍යාපෘති යක් සිද්ධ කරනකොට මේකයට හොරකම තියෙනවා
ඊට පස්සේ මේවට විරුද්ධවාදීන් නිර්මාණය වෙලා තියෙනවා කියලා. දැන් හැබැයි එක පැත්තකින් හිතනවා අනේ ඇත්තටම සාධාරණ හේතුවක් නේද කියලා. දැන් මේ ව්‍යාපෘති විවුර්ත කළා පැය 24ක් යනකොට කරදගොල්ල ගම්මානේ වැස්සක් නැතුව නාය යන්න පටන් ගත්තා. ඉතින් ඒ මිනිස්සු කියන්නේ අපි මේවට කෑ ගහන්න තුව මොකක්ද කරන්න කියලා අහන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් තියෙ පැහැදිලිව පේන්න තියෙන නිසා මේ මිනිස්සු කෑ ගහන්නේ. සුරේස් මං ඒක තමයි කියන්නේ හැම දෙයක්ම හරි විදිහට කළමනාකරණයක් අපේ රටේ නැහැ කියන එක. අරගොල්ල විරුද්ධ වෙනවා ඔහේ. දැන් මං කිව්වේ නෑ. ඒ විරුද්ධ වීම හයිවේ එකටත් කරානේ. ඊට පස්සේ පෝට් සිටිය හදනකොටත් වුණානේ. වරාය හදනකොටත් වුණානේ. ඊට පස්සේ උමාවයටත් වෙනවානේ. ඉතින් එහෙම විරුද්ධ වෙන්නම් අර ඒක දේශපාලනමය වශයෙන් විරුද්ධ වෙන්නේ. අවංක චේතනාවෙන් විරුද්ධ වෙනව නෙමෙයිනේ. එතකොට රජයත් ඒකට දේශපාලන උත්තරයක් එතකොට දෙනවා මිසක් අවංක උත්තරයක් හොයන්න බලන්නේ නැහෙනි. මෙතන මේකයි ගැටලුව තියෙන්නේ. එතකොට ජනතාව දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. ලෝකයේ කාබනික පොහොර පාවිච්චි කරලා හදන නිෂ්පාදන තමයි ලෝකෙ වැඩිම මිලක් නියම වෙන්නේ. අපේ රටේ වැඩියෙන්ම පැතිරෙන රෝගී තත්ත්වය තමයි කැන්සර්. අපේ රටේ හැම මිනිහෙක්ටම හැදේ කියන 80% ප්‍රතිශතයක් තියෙන ලෙඩෙත් තමයි කැන්සර්. අවදානමක් තියෙන. අපි කන එකේ ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් ඔයත් මමත් කාපු බහුතරයක් කෑම 90% කෑම වස කැන්සර් සයිටේ. එතකොට ගොවි මහත්තුරනේ මේකට මූලිකවම වග කියන්න ඕනේ. එතකොට ඒක හරියන දේ තමයි කාබනික පොහොර. ඔය කාබනික පොහොර ගෙනාවාමත් විරුද්ධ වුණානේ. එතකොට ඒක විරුද්ධ වීම හොඳයිද නරකයිද? දේශපාලනමය වාසියක් විදිහට ගත්තොත් හරි ගොවි ජනතාව කිව්ව පළදාව නැහැ කියලා. හැබැයි පළදාව නැත්තම් ඒකට හේතුව හොයලා ඒකට පිළියමක් හොයන්නේ නැතුව ඒකට රජයත් එක්ක කතා කරලා සැලස්මක් හදාගන්නේ නැතුව නෑ අපිට ඕනේ විස රසායනික පොහොර කියලා උද්ඝෝෂණය කරේ. ඒකට මූලිකත්වයේ ගත්ත දේශපාලන පක්ෂ නායකයන් කවුරු හරි කවදාවත් කැන්සර් හොස්පිටල් එකේ ළමයි වෙනුවෙන් ඒ කැන්සර් හොස්පිටල් එකේ ඉන්න මිනිස්සු වෙනුවෙන් උද්ඝෝෂණයක් කරනවාද? මේගොල්ලන්ට කැන්සර් හැදිලා තියෙන මේකට වග තමන්ගේ දරුවට හැදිච්ච දවසෙත් තමයි ඒක තේරෙන්නේ. බහුතරයක් මිනිසුන්ට අකුගඩු ලෙඩ. අපි පස්සේ කතා කරමු. වෙලාව නැහැ. ගත්ත ප්‍රවේශත් එක්ක මේ මාතෘකාව ගොඩක් දුරට කතා බහ කරන්න පුළුවන්කම තියෙන මාතෘකාවක් සහ කතා කළ යුතු මාතෘකාවක්. අපි තවත් ඉදිරියේදී මේ වගේ මාතෘකාවන් අරගෙන දිනපතා ඔබ හමු වෙන්නට එනවා. අද දවසේ සමුගන්නවා. අයිබෝවන්.